සිල්ම දිනාටම ආයිබෝවන් අද මං සුවිශේෂ මොහොතක හම්බෙන්නේ හැමදාමත් hinaවන ජනතාවත් එක්ක ඉන්නේ කොළඹ ඉපදුනා නම් උතුරු දකුණ ජනතාවත් එක්ක සාමෙන් සතුටින් ඉන්න හැමතිතම තමයි හැබැයි ඔබතුමාලට දන්නවා ඔහු තමයි රාජ්‍ය මුදල් ඇමති ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමා හැමදාම hinaවල තමයි ඇමතිතුමා ඉන්නේ ආයිබෝන් ඇමතිතුමා ආයිබෝ කොහොමද ඡන්ද කටයුතු වෙලාව කාරේ බහුල වෙලා ඔබතුමා හම්බෙන්නේ මේ ඇමතුමා කොහමද සජිත් සමග ලංකාවේ ලංකා සමග සජිත් මේ පිළිබඳව ඔබතුමා මොනවද කියන්නේ සජිත් ඇවිල්ලා අලුත් පරපුරක නායකයෙක් සජිත් වෑයම් කරන්නේ සමාජ විප්ලවයක් මේ රටේ ඇති කරන්න අපේ රටේ දේශපාලන සංස්කෘතියක් තියෙනවා ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඒ සංස්කෘතියේ කැමති නැති දේවල් හුඟක් තියෙනවා අනිවාර්යයෙන් මේ සංස්කෘතියේ තියෙන දූෂණය වැරදි ක්‍රියාවලියන් වලින් වෙන් වෙලා ඔහු නායකත්වයක් දෙන්න හදනවා අලුත් අනාගතයක් හදන්න අනිවාර්යෙන් හැමදාම පාර්ලිමේන්තුවේ හැමෝම රණ්ඩු වෙනවා හැබැයි මම නම් දැකලා තියෙන එරාන් වික්‍රමරත්නේ හැමදාම පිළිතුරු දෙනකොට hina වෙලා විපක්ෂ වේවා සුළු පක්ෂ වේවා හැමෝටම හිනාවල තමයි මනුෂ්‍යකමට හියුමනිටි තියෙන ඇමති කෙනෙක් විදියට කොහොමද ඔබතුමාගේ ඒ අපි හදන්න ඕන ඒ පරපුරට ඔබතුමා මොනවද කියන්නේ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවක වෙන දේවල් පාර්ලිමේන්තුවේ මොන සියලු දේවල් අපිට බැහැ අනුමත කරන්න ළඟදී දැක්ක පාර්ලිමේන්තුවේ තිබුණ හැසිරීම විශේෂයෙන්ම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් ඇති කරපුවාම ළඟදී බලයෙන් ආණ්ඩුවක් පිහිටවන්න හදපුවාම පාර්ලිමේන්තුවේ ඒකේ බහුතරය පරාජය කරපුවාම ඊට පස්සේ අපි අධිකරණයට ගිහිල්ලා පෙන්නවා ඒ මහින්ද රාජපක්ෂ ඇති කරපු ආණ්ඩුව විවස්ථාවට අනුකූල නැහැ කියලා අන්තිමට පාර්ලිමේන්තුව ඇවිල්ලා නිදිස් කුඩුත් විසි කරලා හැසිරෙන විදිය සම්පූර්ණයෙන්ම හෙලා දකින්න ඕනේ මම හිතනවා මේ සජිත් ඇති කරන්න හදන විප්ලවයේ පාර්ලිමේන්තුවෙත් වෙනසක් ඇයි තරුණ පරපුරක් පාර්ලිමේන්තුවට එන්න ඕනේ ලංකාවේ දේශපාලන හුඟක් ඉන්නේ පවුල් වලින් එන අය තමයි දේශපාලනේ ඉන්නේ අපේ චින්තනය ඇවිල්ලා හැම කෙනෙකුටම එක හා සමාන අවස්ථාවල් තියෙන්න ඕනේ පාර්ලිමේන්තුවටත් එන්න ඕන පුද්ගලයෙකුට පවුලේ කවුරුවත් දේශපාලනේ නොහිටියත් ඒ අයටත් එන්න සම අවස්ථාවක් තියෙනවා අන්තිම මොහොතක ගරු ඇමතුමනි ඔබතුමාට අහන්න කැමතියි අපි වගේ තරුණ පරම්පරාවට ලංකාවේ ඉන්නවා මුස්ලිම් වේවා ද්‍රවිඩ වේවා සිංහල වේවා සංහිඳියාව සම්බන්ධ ඇතිකරنده ඒ වගේම ජාතියන්තර සම්බන්ධ අපේ ලංකාවගෙන බලාගෙන ඉන්නවා මොනෝද වෙන්නේ ලංකාව තරුණ පරම්පරාවට අලුත් ප්ලැට්ෆෝම් එකක් හදනවද නැත්නම් මේ ෆ්‍රී এডুকেෂන් අධ්‍යාපන සම්බන්ධ ඒ වගේ තියෙන රැකියා සම්බන්ධ අලුත් නව පරපරයට නිව් ජෙනරේෂන් ඒගොල්ලන්ට මොනෝද ඔබතුමා කියන්න කැමති ඕනම කෙනෙකුට ඉදිරියට එන්න තියෙන අවස්ථාව අධ්‍යාපනය හරහා තමයි ලබා ගන්න පුළුවන් අනිවාර්යයෙන් එතකොට හැමෝටම සම අවස්ථාවක් තියෙන අධ්‍යාපනයට ඉතින් අපි වැඩපිළිවෙල හදනකොට සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙල හදනකොට අපි පෙරපාසල් ක්‍රමයත් අපේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුළු කරනවා එතකොට පෙරපාසල් ක්‍රමයේ අවුරුදු දෙකහමාරෙන් දැන් අවුරුදු පහෙන් නෙමෙයි හැම දරුවෙකුටම අපේ බොහොම උපරිම ශ්‍රේණියෙන් පෙරපාසල් ක්‍රමයට ඇතුළු ඊට පස්සේ පාසල් යන අවස්ථාවේදී හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනයක් ලබා දෙනවා අද ස්වල්ප දෙනෙක් තමයි යන්නේ උසස් පෙළ විභාගය කරලා විශ්වවිද්‍යාලයට යන්නේ ස්වල්ප දෙනයි අනික් අය 8 ශ්‍රේණියෙන් 9 ශ්‍රේණියෙන් 10 ශ්‍රේණියෙන් හැලෙනවා. අපි ඒක වෙනස් කරනවා. අපි හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනයක් ලබා දෙනවා. ඒතර රාජ්‍යයේ විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන් නැත්නම් අපි ණය ක්‍රමයක් දීලා තිනවා පොලි රහිතව ඒ ණය ගෙවන්න ඕනේ උපාධිය ලැබලා රැකියාව කරාට පස්සේ. ඒ අයට අනිත් අයට අවස්ථාවක් දෙන විශ්වවිද්‍යාලයට යන්න. නමුත් හැමෝටම විශ්වවිද්‍යාලයට යන්න බෑ. සමහර අය ප්‍රායෝගික දේවල් වලට දක්ෂයි. ඉතින් ප්‍රායෝගික අධ්‍යාපන, කාර්මික අධ්‍යාපන, තාක්ෂණික අධ්‍යාපනය හැබැයි උසස් අධ්‍යාපනය හැම දරුවටම උසස් අධ්‍යාපනයක් දෙන්න තමයි අපේ වෑයම. ඊට අමතරව රැකියාව හොයාගෙන යනට අමතරව
තරුණයෙක්ට ව්‍යවසායක අදහස් තියෙනවනම් හුඟක් වෙලාවට ඒ අදහස ක්‍රියාත්මක මට මතකයි ඔබතුමා පාර්ලිමේන්තේ කර යෝජනා කරනකොට තරුණ ජර්නලිස්ට්ලාගේ ඔබතුමා අලුත් ණය යෝජනාවක් පටන් ගත්තා මට මතකයි එහෙන් කීප දෙනෙක් දැන් මාධ්‍යවේදී කැමරා ගත්තා ඒ වගේම කීපයක් අරන් දැන් දිනුන වෙලා තියෙන ගොරේමත්තුමා ඔබතුමාට ඒකත් පෞද්ගලික ස්තුතිය කියන්න ඕනේ ඉතින් අදහසක් තියෙනවනම් ඒ ක්‍රියාත්මක කරන්න ඕන නම් හුඟක් වෙලාවට එයාට ප්‍රාග්ධනයක් නැහැ කැපිටල් එකක් නැහැ ඒතර ඒ අය ගිහිල්ලා ඒක බැංකුවකින් හරිය ණයට ගන්න ඕනේ නමුත් ණයට ගන්නවත් අපයක් නැහැ ඒ නිසා අපේ ස්ටාර්ට්අප්ස් වලට ව්‍යවසායක අරමුදලක් අපේ වැඩපිළිවෙළ තුන ඉදිරිපත් කරලා තිනවා රුපියල් බිලියන 10ක් ඒකට වෙන් කරලා තිනවා ඒ වගේම අලුත් නිපයෝ වලට හරිද ඒ වටත් මුදල් නැහැ හුඟක් අයට හුඟක් අදහස් තියෙනවා දක්ෂ තරුණ තරුණියන් ඉන්නවා ඉනෝවේෂන් ෆන්ඩ් එකක් රුපියල් බිලියන 10ක් ඒකටත් අපි වෙන් කරලා තිනවා ඉතින් මේ ඔක්කොම තරුණ තරුණියන්ට අත දෙන්න අදහස් තියෙන අයට ප්‍රාග්ධනය නැති වුණත් අපයක් නැති වුණත් ඉදිරියට එන්න අපි කරලා තියෙන එක මේක තමයි අපේ අනාගතය මේ තරුණ පරපුර තමයි මේ රට මධ්‍යම ආදායම් රටකින් ඉහළ ආදායම් රටකට ගෙන යන්නේ අන්න මනුෂ්‍යකම තියෙන ඇමතුමා ඒ වගේම සංවේදී පළපුරුදු නායකයා අධ්‍යාපන සම්බන්ධ මනුෂ්‍යකම සම්බන්ධ ඒ වගේම මිනිස්යාත්ක කොහොමද කතා කරන්න ඕන කියලා ඒ වගේම ලංකාව හම්බෙච්ච එකම ඇමති තමයි එරන් වික්‍රමරත්නේ ස්තුතියි හැමෝටම ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න RISMY හැමෝටම ස්තුතියි ස්තුතියි මතුමා